රසය ආනන්දේ පිරුණු ගීත අතරින් ජීවිතයට අරුතක් අරුත්බර වින්දනයක් එකතු කරගන්න අදත් රසානන්දේ වැඩසටහන අපි මේ විදිහට ආරම්භ කරනවා. ජීවිතේ අපිට හැමදාමත් රසතෙන් හමු වෙන්නේ නැහැ. කඳුල, දුක, ආදරය, වෛරය මේ වගේ හැඟීම් සිතුවිලි එක තමයි මොහොතින් මොහොත වෙනස් වී අපේ ජීවිත ඉදිරියට ගලාගෙන යන්නේ. ඉතින් ඒ විදිහට ගෙවිගෙන යන ජීවිතේ ඒ හැම හැඟීමක් එක්කම ඒ හැම සිතුවිල්ලක් එක්කම ජීවිතේ සමබරව ඉදිරියට අරගෙන යන්න අපිට කලාවෙන් ලොකු සහනයක්, ආශිර්වාදයක්, ශක්තියක් ලැබෙනවා. ඉතින් ඒ වගේ සියලු කලා මාධ්‍යයන් අතරින් අපේ හදවතට අපේ ජීවිතයට වඩාත්ම සමීප කලා මාධ්‍යය තමයි ගීතය කියලා කියන්නේ. ඉතින් හැමදාමත් වගේ අදත් රසානන්දේ වැඩසටහනේ හිත ළඟ නැවතුණු අපේ ජීවිතයට ගොඩක් සමීප වුණු ගීත එකතුවක පද අරුත් ගැන රස මතක ගැන කතා බහ කරන්න, ඒ තුළින් උසස් රස වින්දනයක් ඔබට තිළිණ කරන්න අපි රසානන්දේ වැඩසටහනෙන් අද දවසේදීත් සූදානම්. අද රසානන්දේ වැඩසටහනේ පුංචි විශේෂත්වයක් තියෙනවා. වෙනදට අපේ නිර්මාණකරුවන් දෙදෙනෙකුට ආරාධනා කරනවා ගීත ගයන්න සහ ඒ ගීත ගැන රස මතක පද අරුත් ගැන අපිට කියා දෙන්න. අද අපි ආරාධනා කළේ එක් සුවිශේෂී නිර්මාණකරුවෙකුට. ඔහු ගීපද රචකයෙක් විදිහට වගේම අද දවසේදී ගායන ශිල්පියෙක් විදිහටත් අපේ රසානන්දය බොහොම රසවත් කරනවා. ඔහුව මම ඔබට මේ විදිහට හඳුන්වා දෙන්නම්. ලොවෙන් එකෙක් එක් දෙයකට වෙයි සමත. මේ අපේ පැරණි කාව්‍ය සාහිත්‍යයේන ජනප්‍රිය සඳහනක්. හැබැයි අද දවසේ අපේ රසානන්දයත් එක්ක එකතු වෙන මේ අපූරු නිර්මාණ ශිල්පියා ඒ පැරණි කාව්‍ය කියමන බොරුවක් කියලා ඔප්පු කරපු නිර්මාණකරුවෙක් විදිහට මට ඔබට ඔහුව හඳුන්වා දෙන්න පුළුවන්. ඔහු ගායන ශිල්පියෙක්, පද රචකයෙක්, තනු නිර්මාණකරුවෙක්, තවත් වෙලාවකට ඔහු නවකතාකරුවෙක්, කෙටි කතාකරුවෙක්, කවියෙක්. ඒ විතරක් නෙමෙයි, ඔහු වේදිකා නාට්‍ය ශාස්ත්‍රයේ වේදිකා නාට්‍ය නිර්මාණකරුවෙක්, රංගන ශිල්පියෙක්. ඒ විතරක් නෙමෙයි, ඔහු අපූර්ව චිත්‍ර ශිල්පියෙක්. මේ හැම දෙයක් එකම බලද්දී ඔහු මේ කලාවේ ස්පර්ශ නොකරපු තැනක් නැති තරම්. ඔහු කලාවේ ඇසූ පිරූ තැන් නැති අපූර්ව නිර්මාණකරුවෙක්. ඔහුව ඔබ බොහොම හඳින් හඳුනා ගනීවි. ඔබ ආදරය කරන ගීත තියෙනවා ඔහුගේ හඳින් ඔබ රසවිඳපු. බද්‍රුජී මහින්ද ජයතිලක මහත්මයා, ආයුබෝවන් ඔබතුමාව පිළිගන්න. කොහොමද ඔබතුමාගේ මේ දවස්වල ජීවිතේ? මම ලංකාවට පැමිණියේ දවස් කීපයකට කලින්. ඉතින් දැනට මම ජීවත් වෙන්නේ ඇමරිකා එක්සත් ජනපදයේ කැලිෆෝනියා ජනපදයේ ලොකු නගරයක නෙමෙයි, ලොස් ඇන්ජලිස් නගරෙන් හැතැම් 100ක් නගරයටම තියෙන හෙමට් කියලා පුංචි නගරයක්, නිම්නයක්. ඒ හැමිට කියන්නේ හෝම් කියන එක ඩේනිෂ් භාෂාවේ. ඉතින් මම ජීවත් වෙන්නේ ඒ ගෙදර. එහේ මම විශ්වවිද්‍යාලයක පීඨ දෙක උගන්වනවා. තාම අර්ධකාලීනව දිගට වැඩ කරන්නේ. ඒතර මගේ පතපොත ලියනවා, අපි නාට්‍ය කරන ඒ වගේ වැඩ කරනවා. ගොඩක් දේවල් ගොඩක් වැඩ කරනවා. ඒ වැඩ කටයුතු ගැන අපි රසානන්දේ වැඩසටහන අතරතුරේ කතා බහ කරමු. ඔබතුමා ශ්‍රී ලංකාවට ආපු ගමන්ම අපේ ආරාධනාව පිළිගෙන රසානන්දයත් එක්ක එකතු වුණාට බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා. හොඳයි, අද දවසේ අපේ රසානන්දේ ගීතවත් කරන්න, සංගීතවත් කරන්න එකතු වෙන අපේ සංගීත ශිල්පීන් දෙදෙනාවත් ඔබට හඳුන්වා දෙන්නම්. කීබෝඩ් වාදනයෙන් නිලන්ත සිරිපතිරණ අපිත් එක්ක එකතු වෙනවා. ඒ වගේම ගිටාර් වාදනයෙන් මංජුශ්‍රී ලියනගමගේ ඔබ දෙදෙනාවත් අයබෝවන් කියලා පිළිගන්න. පන්හිඳෙන් ගෙලහුණු පදවැලක රසාරුත සොයන රසානන්දේ වැඩසටහනෙන් අද දවසේදීත් ප්‍රවීණ ගායන ශිල්පී, ඒ වගේම ගීපද රචක බද්‍රජී මහින්ද ජයතිලක මහත්මයාත් එක්ක බොහෝ දේවල් කතා බහ කරන්න අපි සූදානම්. අද දවසේ අපි වැඩසටහනට මුලින්ම තෝරගෙන තියෙන්නේ එතුමාගේ ගීත අතරේ ජනප්‍රියම ගීතය කියලා කියන්න පුළුවන්. මේ ගීතයට බට්ටිත්තෙකුත් සම්බන්ධයි. හන්තාන කඳුපෙළ සඳට ආවඩා ගීතය ගැන අපි කතා කරමු. මම 1968 අගභාගයේ ඉඳලා 1970 වෙනකන් පෙරදින විශ්වවිද්‍යාලයේ සේවය කරා. සනාතන කොට ඇවිල්ලා තියෙන එකේ වැඩ කරනකොට අපි දකින තියෙන හන්තාන කන්ද තියෙනවා, හඳ නැගලා එනවා කියන මං හිටපු කාමරයටත් මට පේනවා එම හඳ නැගලා එනවා. පස්සේ ඉතින් අත්දැකීම් තියෙනවානේ හන්තාන පරිසරය තුළ. මොකද අපි කියන්නේ ගඟ ළඟ පෙම්මග පාළු වෙලා ඒවා තියෙනවනේ, ඒවා අත්විඳිනවා. ඉතින් ඊට පස්සේ මම ඇමරිකාට ගියාට පස්සේ 73 මට පේනවා හොලිවුඩ් වල අර හොලිවුඩ් කියලා දෙන කන්ද තියෙන්නේ. ඒක මට පේනවා දැන් මම ඉන්න හරියේ. ඒතකොට ඒක උඩින් අර හඳම පායලා එනවා. එතනට මට පේනවා මේ හඳ දැන් හන්තානට උඩින් හඳ පායලා එනවා දැක්කම. ඊට පස්සේ ඉතින් මට ඉබේම දැන් අර
මංගිල කරේ 228 කට වගේ ගත්තා නිකන් මේ ෆෝන් ෂොප් කියලා තියෙන එකෙන් ගිටාරයක් ගත්තා ඉතින් මට අවශ්‍ය නිසා ඊට පස්සේ මම ඕක දැන් ගහලා මගේ යාළුවෙක් හිටිය ඇමරිකන් මේ ඇත්තට ඉංග්‍රීසි යාළුවෙක් ඇමරිකාවේ ජීවත් වෙන්නේ එයා දැන් නෑ ගොඩක් කල් ගිහලා මැරිලා ඉතින් එයා මේ ගීතය අහන ගමන් කිව්වා දැන් මට මියුසික් නෑනේ ඉතින් මම මේ දැන් අර උඩ මුල කෑල්ල කියලා මම නික කියනවා එයා ඒකට වචන දාන්න කිව්වා වචන තිබ්බේ නෑ मिनसुट मत की विश्वविद्यालय शिष्य जीवित कुट सब बाट पत्ते पार मिनसुत्रीन ඒ සින්දේ වචන ටික නිකන් හදවතේ රැඳෙනවා මේ විශ්වවිද්‍යාලයකත් එක්ක මේ දෘශ්‍යමය කියන චිත්‍රයක් මා වෙනවා Taman තුල ඊට පස්සේ මගේ අත්දැකීම් වෙනවා ඊට පස්සේ ඒවා විඳින මම අහලා තියෙන දැන් ඉන්ටර්නෙට් එකේ කීප දෙනා ඔක කියනවා තියෙනවා මට හරි සතුටු වෙනයි අනිත් අය කියනවා අහනකොට අර මම මතක් කළේ ඔබතුමාගේ ගීත ඇත්තරේ ජනප්‍රියම ගීතය කියලා මොකද ඒ ගීතයට බොහෝ දෙනෙක් ආදරේ කරනවා මම ලිව්වේ 74 ලිව්වේ 74 වසරේ මේ අපිට ආරංචියක් ආව හන්තාන කන්ද මුදුනේ ඔබතුමාගේ පිළිරුවකුත් හදනවා කියලා গিitar එකයි පුංචි පට්ටිත් එකයි එක. ඔව්. දැන් මේ ළඟදී ළඟදී ඉඳලා ඔව්. කන්ද උඩ මේ গিitar එකක් තියෙනවා গিitar එකේ කොනේ ඉන්න පට්ටිත් එකක් ඉන්නවා. ඔව්. ඒ හැර ගීතයට ආදරය කරන රසිකයින් ඉන්න නිසාම. ඔව්. සමහරට මම හිතන්නේ විශ්වවිද්‍යාල ශිෂ්‍යයෝ සමහර දවස් කිහිල්ලා ඒක දකින්න යයි ඉතින්. ඔව්. ඔව්. හොඳයි එහෙනම් අපි ඒ ගීතය අහලා අයිමත් රසානන්දේ වැඩසටහනත් එක්ක එකතු වෙමු. හන්තාන කන්දු පෙළ හඳට පාවඩා සරසවිය වැටෙනවා මගේ අත මැදුරට අඳුර බලනවා බට්ටිත් මගේ දුකට හඬනවා කොහේ කොයිද මගේ රන් කිරිල්ලි ඇයි තොගියේ ගිල්ලි මෙහි හරදා ඇතයි ඔබ ගිය දුර ඇතයි නිවහන මගේ සීතයි එන්න යලි පියඹා මෙන් තනි වුණ බට්ටිතු ගොම්මන් නඳුරට පියවිදෝ විරහාගිය මගේ ගයනවදු මාසන සන්නත හඬනවදු කොයිද මගේ රන් කිරිල්ලි ඇයි තොගියේ ගිල්ලි මා මෙහි හරදා ඇතයි ඔබ ගිය දුර ඇතයි නිවහන මගේ සීතයි එන්න යලි පියඹා ගංගලංග පෙම් මංග
පාළු වෙලා මල් පෙති පොරදී මලින වෙලා කෝ කොයිද මගේ රන් කිරිල්ලි ඇයිද ගියේ ගිල්ලි මාමේ හරදා බොහෝ පොත් රචනා කර 124ක් රචනා කරා කියලා කිව්වා මේ ඔබ මේ වෙනකොට අවසානයේට ලියලා තියෙන පොත නිකුත් වෙච්ච පොත නිකුත් වුණු පොත බලකොටු සහ නෞකා මේ පොත දොරට වැඩම තියෙනවා කියලා අපිට කිව්වා ඇමරිකාවේ නොවැම්බර් 4 වෙනිදා ඔය බලකොටු සහ නෞකා මේ කොන්සල් ජෙනරාල් තුමියගේ ගෙදර නිවාසේ නිල නිවාසේ අපි ආරාධනා කරන 100කට හමාරකට ඇවිල්ලා මේ පොත පිළිගන්නවන්නේ එහෙම උත්සවයක් තියලා. ඔකේ තියෙන ඇත්තට මේ පෘතුගීසි ලංකාවට ආපු 1505 ඉඳලා කතන්දරයක්. අපේ ඉතිහාසෙ අරගෙන ඒකේ චරිත තුනක් ඉන්නවා. ඔකේ ගමේ මිනිස්සු කොල්ලෙක් ඉනවා 10ක නැවේ එන කොල්ලෙක් ඉන්නවා. පෘතුගීසි නැවේ. එතසම් පොඩි හාමුදුරුවෝ ඉනවා 10ක. ඒ තුන් දෙනාගේ මේ දර්ශනය මට කියන්න ඕනේ. දකින්න විදියවල්. විහාර විශ්වය දකින්න කොහොමද හැමදේම දකින්න විදියවල්. ඉතේ චරිත තුන තමයි ඔක ඇතුලේ වියමනක් වගේ යන්නේ ඒගොල්ලන්ගේ ඒ අතරේ ඉතිහාසයේ එහෙම් පිටින් කියනවා මම 1505 ඉඳලා 1565 වෙනකන් අපිට වෙච්ච දේ පෘතුගීසි ඇවිල්ලා ඔහොම දැන් ඔබ පොත් ලියනකොට ඉතිහාසය ගැන බුදුදහම ගැන සාහිත්‍ය ගැන ආදරය ගැන මේ හැම දෙයක් ගැනම ලියනවා ඉතිහාසය ගැන කතා කරනකොට ඔබේ ඔපරාවකුත් නිර්මාණය වෙන ඔපරාවක් රාවණා ගැන අපි ඒ ගැනත් කතා කරමු ඔව් ඒක ඇතර නිර්මාණක මගේ පොතක් තියෙනවා මේ ශ්‍රී රාවණ පුවත කියලා ඒක තමයි සක්විති රාවණ හමුව කියලා ශ්‍රී රාවණ පුවතේ තියෙන ඇතර රාවණගේ කතන්දරේ මේ මොකද අපි දකින්නේ රාමායනේ තියෙන්නේ ඉන්දියාවේ කතන්දරේ දැන් අපේ රාවණ කියන රජුගේ සමහර මිත්‍යාවක් කියලා කියනවා එහේ අවුරුද්දසරත් තාමත් රාවණ යකෙක් කියලා උළු දහයක් තියෙන ඉෆිජයක් කියන්නේ මේ පඹයක පුච්චනවා ඒක දුසේරා උත්සවයේදී ඉතින් සමහරට ඒගොල්ල බයයි රාවණ මේ අපි යක්කුන්ගේ මිනිස්සු එහෙම කියන කාරක් එහෙම සම්මතයක් ඇතිලා තියෙනවා ඉන්දියාව තුළ ඒතර ඒගොල්ලන්ගේ රාම කුමාරයා දෙවි කෙනෙක් කරලා තියෙනවා හනුමන් කෙනෙක් කරනවා දෙවි කෙනෙක් කරලා තියෙනවා අපේ රජුණන් යකෙක් කරලා තියෙනවා ඉතින් සැබෑ කතාව මම අග කියන්නේ මොකද්ද කියලා ඒක යම් කිසි සමහර අය දන්නවා කතන්දරේ මොකද්ද කියලා සීතා කියන්නේ කවුද රාවණ කියන්නේ කවුද කියන එක ඉතින් මම මට මේ විශ්වවිද්‍යාලයේ ඉන්න මේ ආචාර්යවරියන් කෝකිලා කෝනසිංහ කියලා මට මාව හොයලා කතා කරලා අපිට මෙහෙම මේ ඔපරටික් බැලේ එකක් අරගෙන ඉන්නවා තනුජා බන්දුල කියලා ඉතා දක්ෂ ගුරුවරියක් මේ සිරිමා බණ්ඩාරනායක විද්‍යාලේ එයා තමයි මුලින් ඔපරටික් බැලේ එකක් කරා පටවි කියලා එතකොට මට ලියලා ඒගොල්ලෝ කා මේ මේ මේක සම්බන්ධයෙන් විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යයන් යොදලා මට ඊය හම්බුණා කීප දෙනෙක්ව. ඉතින් හරි සතුටුයි මට මුණ ගැහිම්. දැන් ඒගොල්ලෝ පුරුදු වෙනවා ඒක. ඒගොල්ලෝ හිතන්නේ ජනවාරි 5 නෙළුම් පොකුණේ මේක වේදිකා ගත කරන්න. ඒකට ඉතින් මම ආයි එන්න ඕනේ ඒක. ජනවාරි අනිවාර්යෙන් බලන්න එන්න ඕනේ. ඔව්. ඉතින් හරි සතුටුයි මට මේ වගේ දෙයක් අර මගේ පොතකින් මෙහෙම දෙයක් නිර්මාණය වෙලා අමුතුම දෙයක් නිර්මාණය වෙන එක ගැන බොහෝ දෙනා ඉන්න ડોක්ටර් ඇන්තනි, ડોක්ටර් සුරංග දසනායක, අරෝෂා මට ලාස්සිය මතක නැහැ තනුජා දම්පාල කෝකිලා කෝනසිංහ දැන් මට ඒගොල්ලන් මුණ ගැහෙනවා ඉතින් ඉක්මනින් ඒ කියන්නේ කතා කරලා මේ මේ ටික හරියට ලස්සනට කරන්න ඕන හොඳයි ඔබතුමාගේ වැඩ කටයුතු සාර්ථක වෙන්න කියලා අපි රසානන්දේ වැඩසටහනින් සුබපතනවා අපි ඊළඟ ගීතයට යමු මේක ක්ලැරන්ස් විජේවර්ධනයන් ගයන ගීතයක් ඔබතුමත් අපි මම උනේ ඒක මම සමහර අවුරුද්දේ ඒ අවුරුද්දේ මම ක්ලැරන්ස් විජේවර්ධන තෝරගත්ත මගේ ගීත සංගීතය නිර්මාණය සංගීත අධ්‍යක්ෂණය කරන්න. ඒ එක ගීතයක් තමයි මේ අපි රාගව යනවා මගේ ගීතය. ඉතින් ආසින්දයා මාත් එක්ක ගීතය ගායනා කරා. එයා මරුණට පස්සේ මේ සිහිවටන තැටියකට මගේ සින්දුව ඉල්ලුවා. ඉතින් මම නිකන් දුන්නේ සින්දුව ඉතින් ඒකට කියන්නේ අරන් දාන්න කියලා ඒකට.
තියර බොහෝ අයගේ හිතන්නේ මේ ක්ලැරන්ස් එක සීඩී එක තියෙන හින්දා ඒක ක්ලැරන්ස් එකක් කියලා. හැරසු තියෙනවා මාත් එක්ක. නමුත් දැන් පොතක් ඉතින් ලියනවා මේක ක්ලැරන්ස් ලියපු ගීතයක් කියලා. ඉතින් ගීතේ මගේ. තව කෙනෙකුත් තව channel එකක් කරලා තියෙනවා මේ ආසම ගීතය මේකයි මේ ක්ලැරන්ස් ඉල තියෙන්නේ. දැන් රහත් වෙලා දැන් මේක ලියන්න එහෙමත් කියලා තියෙන පොත්වල. ඒ කියන්නේ මගේ ගීතේ. නමුත් ඒක මට අහිමි වෙලා තියෙනවා. හරි. හැබැයි අද අපි ඒ වැරද්ද නිවැරදි කරමු. හරි හොඳයි ඒක ලොකු දෙයක්. මේ ගීතය රචනා කරන්නේ ඔබ තනුව නිර්මාණය කරන්නේ ඔබ ක්ලැරන්ස් විජේවර්ධනයන් සමගින් ගීතය ගායනා කරනවා. මේ අර ඔබ කලින් කිව්වා මේ සබා දහමත් එක්ක මේ අහස පොළව සුළඟ මේ දේ ගහකොළ මේ දේවල් එක තමයි ලෝකෙ ඉදිරියට පවත්වාගෙන යන්නේ. මේ දේවල් එක්ක මිනිසුන්ගේ හැඟීම් එකතු වෙලා තමයි ලෝකෙ තවදුරටත් ඉදිරියට යන්නේ ලෝකෙ පවතින්නේ. ඒ ගැන තමයි මේ ගීතේ තියෙන්නේ ලෝකෙ පවතින්නේ මේ වගේ මිනිස් හැඟුම් නිසා. ගීතේ ලියුනේ කොහොමද කියලා අපි කතා කරමු. ඉතින් මම හිතුවා දැන් අපි රාග වයනවා අපි බයිලා නටනවා හිතන සිල් ගන්නවා පනත් අහනවා බොරුත් කියනවා දනුත් දෙදෙනවා මස්සුත් කනවා. ඉතින් මට ඒ වගේ අර ඒ සංකල්ප ගැන ඒ අදහස් අර පරස්පර විරෝධී දේවල් තමයි අපි ජීවත් මිනිස්සුනේ. ඔව් දැන් මිනිස්සු අපි දිව්‍ය ලෝකෙන් ආවේ නෑ. ඉතින් මිනිස්සු බලන් ඉන්න දිව්‍ය ලෝකයන් සමහර අය සමහර පොළොවේ ඉන්නේ නැතුව සමහර මිනිස්සු ඉපදිලා ඉඳන් බලන් ඉන්නේ දිව්‍ය ලෝකයන්. මේ පහපලෝ ජීවත් වෙන්න බෑනේ. අර එකිනෙකට වෙනස් හැඟීම් එක්ක එකිනෙකට වෙනස් ක්‍රියාකාරකම් එක්ක තමයි අපිට තියෙනවා. ඒ දෙවල් එක්ක තමයි මොකද අර මුලින් කිව්වා වගේ මිනිස්සු ආශ්‍රය කරද්දී උනත් අපිට හොඳ මිනිස්සු වගේම නරක මිනිස්සුත් ආශ්‍රය කරගෙන යනවා. ඔවුන් එක්ක තමයි අපිට ජීවිතේ ඉස්සරහට මේ මහපලෝ උඩ ජීවත් වෙන්න වෙන්නේ. හොඳයි. අපි එහෙනම් ඒ ගීතයත් අහමු අද රසානන්දේ වැඩසටහනේ. රාග වයනවා අපි බයිලා නටනවා හිතුනොත් පෝය දාට සිලුත් ගන්නවා දනුත් බෙදනවා මස් මාළුත් කනවා පණත් අහනවා හිතුනොත් බොරුත් කියනවා අපි රාග වයනවා අපි බයිලා නටනවා හිතුනොත් පෝය දාට සිලුත් ගන්නවා දනුත් බෙදනවා මස් මාළුත් කනවා පණත් අහනවා හිතුනොත් බොරුත් කියනවා මිනිසුනේ අපි මිනිසුනේ දෙව්විමන් වලින් බැහැලා සිව් දිගන්තයේ නෙතලා අපි ආවේ නැහනේ දෙව්විමන් වලින් බැහැලා සිව් දිගන්තයේ නෙතලා අපි ආවේ නැහනේ සණ්ඩු කරනවා සාමය සොයා දුවනවා වරදක් තේරුනාම හිසත් නමනවා අපි සැපත් විඳිනවා සමහරු දුකත් විඳිනවා ඉරිසියාව ක්‍රෝධය දෙක අපි හඳුනනවා මිනිසුනේ අපි මිනිසුනේ දෙව්විමන් වලින් බැහැලා සිව් දිගන්තයේ නෙතලා අපි ආවේ නැහනේ දෙව්විමන් වලින් බැලා සිව් දිගන්තයේ නෙතලා අපි ආවේ නැහනේ ප්‍රේම කරනවා අතරේ වෛර කරනවා ආඳුරේ වැටුනවලේ දවල් වැටෙනවා අපි කනුත් කියනවා හිතුනම ලනුත් අදිනවා වෙලිත් කැපෙනවා ඒ වට බෙහෙත් කියනවා මිනිසුනේ අපි මිනිසුනේ ඉරයි හඳයි පායන්නේ අපේ ලෝකෙ පවතින්නේ මෙවන් මිනිස් හැඟුම් නිසානේ ඉරයි හඳයි පායන්නේ අපේ ලෝකෙ පවතින්නේ මෙවන් මිනිස් හැඟුම් නිසානේ ලල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 ල
වැඩසටහන ඊළඟ ගීතයට යන්න කලින් ඔබේ තවත් පොතක් සහ ඒ පොත ඇසුරෙන් නිර්මාණය වුණු සිනමාපටයක් ගැන අපි කතා කරමු වැහි දවස. වැහි දවස. මේ පොත පස්සේ කාලේ 2009 වසරේදී සිනමාපටයක් බවට පත් වෙනවා. ඔව්. ඒ වැහි දවස මම ලියන්නේ මම දවසක් අපේ කට්ටියක් එක්ක මම යනකොට මේ නුවර පාරේ යනකොට කඳු කරේ යනකොට මම දකිනවා එක පැත්තක වහිනවා. උද ගහනවා. එක පැත්තක මිනිස්සු ගල් කඩනවා. ක්ලික් ක්ලික් කියලා ගල් කඩනවා. අපි යන වාහනේ මේ පැත්ත යන වාහනයක් මේ මම හිතන්නේ ටෝන් රන්සිංහ මහත්තයා ඇතුළු කට්ටියක් මේ නාට්‍යයක් කරන්න අර පස්සතල බැඳගෙන බස් එකක් උඩ සින්දු කීක යනවා. මේ දෙක අතරේ මම මැදි වුණා. ඒ මොහොතේම මගේ මට මනසට ආව කතන්දරයක් මේ බස් එකේ සින්දු කියාගෙන නාට්‍ය කණ්ඩායමයි මෙතන මේ ගල් කඩන මිනිස්සුයි සම්බන්ධ කරලා කතන්දරයක් ලියන්න. මේ ජීවිතේ එක දවසක කියන්නේ ඔක්කොම මේ මේ වැහි දවසක ජීවිතේ එහෙම් පිටින් කියන දවසක් තුල. ඉතින් අපි නුවරේලිය ගියේ තේවතු කරේ පරිසරයේ ගල් කඩන තැනක් හම්බුනේ. ඒ වගේ එම් සෆීර් මහත්තයාගේ සහෝදරයෙක් ගොඩක් උදව් කරලා ඩොනල් කරුණත් මහත්තයාගේ කැමරාව මෙහෙ එව්වේ. ඉතින් අපි දවස් 10කින් ඉතා අඩු මුදලක් වැය කරලා දවස් 10කින් ඒ චිත්‍රපටිය අපි රූගත කරලා ඉවර කළා. මම එහෙත් කීප සැරයක් පෙන්නුවා. මෙහෙත් තෙසරයක් විතර පෙන්ලා තියෙනවා යම් තැන්වල. ඒකෙන් අපි ලැබිච්ච මුදල් අපි දීලා තියෙනවා ආධාර වශයෙන් යම් යම් දේවල් සඳහා දීලා තියෙනවා. ඉතින් ඒක මට ලොකු අත්දැකීමක් වුණා. ඒ වගේ දේවල් නිර්මාණය කිරීම කීප දෙනෙක් එකතු වෙලා. ඔව්. සිනමා පටයත් එක්කම ඔබ මේ ටෙලි නාට්‍ය ඉතිහාසෙත් සුවිශේෂී දෙයක් සනිටුහන් කරනවා ඔබ ටෙලි නාට්‍යයක්. මම මුලින්ම රූපවාහිනියට වැඩ කරනකොට අතරමඟ නවාතන කියලා මගේ ගුවන්විදුලි නාට්‍යයක් අරගෙන මම ඒක රූපවාහිනියට හරි ගැස්සුවා. ඒකේ ඉන්න කුමාරිපිරලා මමයි මේ තව වික්‍රමගේ මහත්තයයි එතකොට ප්‍රියසෙන වික්‍රමගේ මහත්තයා එතකොට තව දෙතුන්දෙනෙක් ඉන්නවා ඒකේ. ඒකේ වෙන්නේ අම්බලමකට එන කට්ටියක්. මේක තමයි මුලින්ම කැමරා තුනක් දාලා ඔන්ලයින් එඩිට් කරලා කරපු ටෙලි නාට්‍ය මේ ලංකාවේ. ඒක පැය භාගේ නාට්‍යයක්. පොඩ්ඩම බා වෙනවා කියලා ගොඩක් කල් පෙන්වන්න තුන ඉඳලා පෙන්නවා ඒක. ඉතින් ඊට පස්සේ මම ඊට පස්සේ තව channel එකකට කරා ගොඩගිරිවිලි කියලා. එදා තමයි කෝපි කඩේ කියන වැඩසටහන පටන් ගත්තේ. කුමාරි පෙර සරණපාලේ මම මේ නාට්‍යයේ ඉන්නේ. ඒ වගේ තව කරා කපුරු කන්දේ කළු කියලා එකක් කරා. ඒ වගේ මම ගෙල්ලා ආවම පොඩි පැය භාගේ චරිතාන්ත කළා තියෙනවා. ඊට පස්සේ එහේ ඉඳලා අපි කරා මේ දනකුයරව කියලා. ඒකත් පෙන්වුවා මෙහේ. ඒක අලුත් අවුරුද්ද දවසක පෙන්වුවා. ඔව්. ඉස්සර ඉතින් දැන් කියන්නේ ගොඩක් කල්. ඔව්. හොඳයි. ඒ දේවල් තාම මතකේ ඉන්න රසකින් විශාල පිරිසක් ඉන්නවා ඔබට. හොඳයි. අපි ඊළඟ ගීතය අහලා ආයමත් රසානන්දේ මේ කතාබහට එකතු වෙමු. අපි මේ ධීවර පුරුතියත් එක්ක ලියවුණු බොහෝ ගීත අපේ සිංහල ගීත එකතුවේ තියෙනවා. ඒ ගීත අතරට ඔබ එකතු කරන ගීතයක් තමයි අපි මේ අහන්න සූදානම් වෙන්නේ. සාගරේ ගැඹුරුයි ආකාශය අඳුරුයි නිම්වලල්ලේ කෙලවර නෑ ඈතට ඈතට වීදිලා යනවා මරියා ආකාශය අඳුරුයි නිම්වලල්ල කෙලවර නෑ ඈතට ඈතට විහිදිලා යනවා මරියා මරියා මං එනතුරු බලමිදි මරියා හැන්දෑවේ දොරට බහිනකොට පුංචිය කා හැඬුවා මේරයා මේ පැදුරු මාල්ලේ මායන තුරු සනසෙන් මරියා මරියා මං
එන්න තුරු බලන් ඉඳි මරියා. ලු සංගවා ඇදුන් බත් පත ගත්තමි දැකට මං කඳුලු සංගවා ඇදුන් බත් පත ගත්තමි දැකට මං ඇගේ උණුසුමෙන් රයේ සීතනෑ මායන තුරු සැනසෙන් මරියා තුරු බලංගිඳි මරියා 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 මංගෙන තුරු බලංගිඳි මරියා මරියා ගැඹුරු මේ ගීතේ පුරාවටම තියෙනවා මේ ධීවර වෘත්තියේ යෙදෙන පුද්ගලයෙකුගේ ජීවිතේ අපි නොහිතන පැත්තක්. මේ ගීතේ කොහොමද ඔබතුමා ලියන්නේ? ඒකෙත් ඇත්තට මම ඒකට මට ඕනේ ලියන්න මේ ඒ ගීතේ මම පටිගත කරේ මුලින්ම මගේ බටිත කරනකොට සිංදු හතරක් කරා. ඒ සැලි පිරිස් තමයි සංගීත අධ්‍යක්ෂණය කරේ. ඒක එක ගීතයක් ඕක. ඒ කියන්නේ යට තිබ්බේ ගොඩාක්. ඊට පස්සේ මෙහේ පස්සේ කාලේ චයිම්ස් ඔෆ් ද 70ස් කියලා තරුණ කටකන රුක්ෂාන් කරුණායකගේ ඒගොල්ලෝ එක මම කරා එක. ඊට පස්සේ ඒක තියෙන මේ ඉන්ටර්නෙට් එකේ තියෙන බලන්න පුළුවන්. ඒකේ මේ සරලව මට කියන්න මේ අර නිකන් අපි කියන්නේ බයිලා කියලා කියන්නේ ඒ වගේ අර අදිරි වේග සංගීත රිද්මයක් අරගෙන මේ කතන්දරයක් කියන්න. ඒ කියන්නේ සංවේදී කතන්දරයක් කියන්න මේ ධීවරයන් ගැන. ආදර සාගරයේ ගැඹුරුයි ආකාශයේ අඳුරුයි නිම්මලල්ලේ කෙලවර නැහැ. ඈතට ඈතට විහිදිලා යනවා මරියා කියලා. ඒ වගේම අර පොඩි එකන බලන් ඉන්නවා අර කඳුළු ටික බත් එකට දාලා දෙනවා බත් එකට දාලා දෙනවා. ඊට පස්සේ ඒ වගේ ඒක අපි එහෙ වේදිකාවේ කරලා තිනවා මම කීපව තවක් මගේ වැඩසටහන් වල මෙහෙත් කරලා තිනවා මම ඒක ඉස්සර يعني ගීතේ. ඔබේ වේදිකා නාට්‍ය නිර්මාණ ගැන කතා කරොත් මම එහෙ ගොඩක් ඉංග්‍රීසි නාට්‍ය ලියලා කරලා තිනවා. මගේම ඔරිජිනල් කියන අපේ ස්වතන්ත්‍ර නිර්මාණ මගේ තියෙන 10ක් විතර තියෙනවා. මියුසිකල් එකකුත් කරා සම්වයාප්දය Time Walkers and Limbo, Seance Night, වගේ Murder at the International. මම එහෙ ගන්නවා. මම එහෙ දැනුත් උගන්නනවා. එහෙ එක කාලයක් මම තියටර් වර්ක්ෂොප් පහක් කරනවා. ඒතර ඒවා ඉංග්‍රීසි නාට්‍ය කරන්නේ. ඒ වගේම එහෙ මෙහෙ ඉන්නවා මුදල්නාක් සෝමරත් මහත්තයා. එයාගේ මුවන් පැලස කරනකොට මම තමයි ආරච්චිල. ඊපස්සේ පසුතල නිර්මාණය කරන්නේ මම රංගපාන්නේ මම. එයාගේ තව ඒවත් මම ඉඳලා මගේත් නාට්‍ය තියෙනවා දූපත රාජ්‍ය රජුරෝ ගැන එහේ සිංහල නාට්‍ය කළා තියෙනවා ඉංග්‍රීසි නාට්‍ය කළා තියෙනවා තව ගෙදර වාගේ තනක් කියලා. වැඩි තියෙන එහේ අපිට දෙසුම් සරේට දා පෙන්න ලැබෙන්නේ නැහැ. මෙහේ අය දන්නෙත් නැහැ අපි කරනවා කියලා අවුරුදු 40 ගණන් තිස්සේ මම ඉන්නවනේ. ඉතින් මගේ ඒ කරන දේවල් බහුතරය මෙහේ අය දන්නේ නැහැ අතන මම භාෂා දෙකෙන් කරන වැඩ එහේ. දැන් ඔබ ඇමරිකාවෙන් ඉඳලා ශ්‍රී ලංකාවට ආවහම ඒ කාලය තුල ඔබ විශේෂ වැඩ කොටසක් කරනවා. දැන් මෙහෙත් මගේ නාට්‍ය කලින් කළ දෙන යාත්‍රාවක් මිනිස්සු 6 දෙනෙක් ගෝනිස්සෝ පාරාදීසය ආදිපාදවරු වගේ නාට්‍ය කීපයක් වෙන අය කරලා තියෙනවා මගේ නාට්‍ය. වෙනත් අය ඔබේ නිර්මාණ කරලා තියෙනවා. ඒ කියන්නේ ඔබ එහෙ හිටියට මෙහෙ රසකේ ඔබව අමතක කරන්නේ නැහැ කියලා මම ආයෙත් මතක් කරන්නම්. හොඳයි රසානන්දේ වැඩසටහනේ තවත් ගීතයකට අපි යමු. මේ ගීතෙන් කියන්නේ සමාජයේ ජීවත් වෙන තවත් චරිතයක් ගැන. ඒ ගීතය අහලා අපි ගීතය ගැන භද්‍රචි මහින්ද මහත්මයාත් එක්ක කතා බහ කරමු. ශාන්තරාම් ඕහෝ හෝ ශාන්තරාම් නිතියෙන් බැතියෙන් දෙවියන් පුදනා ශාන්තරාම් ශාන්තරාම් ශිව පුල්ලේ ශාන්තරාම් හිත හොඳ හින හැමතම අත දෙන ශාන්තරාම්
ශාන්තරාම් හෝ 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 ශාන්තරාම් නිතියෙන් බැතියෙන් දෙවියන් පුදනා ශාන්තරාම් ශාන්තරාම් හෝ 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 ශාන්තරාම් හිත හොඳ හින හෙන හැමතම අත දෙන ශාන්තරාම් කතරගම ගිහින් මැණික් ගඟෙන්නා සුදු පිරුවට හඳිනා පූජාවට තිය හිසේ තබාගෙන කෝවිල වෙත පියමන්නේනා කතරගම ගිහින් මැණික් ගඟෙන්නා සුදු පිරුවට හඳිනා චවට්ටිය පිසේ තබාගෙන කෝවිල වෙත පිය මන්නේනා ශාන්තරාම් හෝ 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 ශාන්තරාම් නිතියෙන් බැතියෙන් දෙවියන් පුදනා ශාන්තරාම් ශාන්තරාම් ශිව පුල්ලේ ශාන්තරාම් හිත හොඳ හින හෙන හැමතම අත දෙන ශාන්තරාම් යුරාසන මත අඳ සුරින්දුන් වෙත වැටි දෝත බැඳ යදිනා මිනිසුන් හද තුල තිරිසන් ගතිවල වෙනසී යන්නේයි පතනා මයුරාසන මත අඳ සුරින්දුන් වෙත වැටි දෝත බැඳ යදිනා සුන්හත තුල තිරිසන් කතිවල වෙනසී යන්නේයි පතනා ශාන්තරාම් හෝ 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 ශාන්තරාම් නිතියෙන් බැතියෙන් දෙවියන් පුදනා ශාන්තරාම් ශාන්තරාම් ශිව පුල්ලේ ශාන්තරාම් හිත හොඳ හින හෙන හැමතම අත දෙන ශාන්තරාම් ශාන්තරාම් හෝ 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 ශාන්තරාම් නිතියෙන් බැතියෙන් දෙවියන් පුදනා ශාන්තරාම් ශාන්තරාම් ශිව පුල්ලේ ශාන්තරාම් දෙවියන් හටවත් රට රැක දෙන්නයි කියන්න අයියා ශාන්තරාම් දෙවියන් හටවත් රට රැක දෙන්නයි කියන්න අයියා ශාන්තරාම් දෙවියන් හටවත් රට රැක දෙන්න කියන්න අයියා ශාන්තරාම් මේ අපේ සමාජයේ ජීවත් වෙන තවත් චරිතයක් ශාන්තරාම් කියන ගීතයෙන් ඔබ මේ කවුරු ගැනද කියන්නේ හොඳයි ඒ කාලේ දැන් අපේ යුද්ධයක් තිබ්බනේ يعني ලොකු සටනක් තිබ්බනේ දැස මම මගේ අපේ හේ නිදහස් මාර්ගයේ ෆ්‍රී වේ එකේ යනකොට මට පෑ දෙක තුනක් යන සමත් දුර යනකොට බැරි වුණා මම ඉතින් නිකන් ටාටටා තරරරරරරා කිය කිය යනකොට මට ඒකට මම දන්නවා දැන් මේක මතක තියාගන්න කොහොමද කියලා. ගොඩක් වෙලාට එහෙම මම රිද්මයක් එනවා. තාන්තරම් තතතතාන්තරම් ශාන්තරම් තරරරා ශාන්තරම් කියද්දි මම යනකම හදනවා. ඊට පස්සේ මම කාලිනෝ බැල මොකද්ද මේ කාලේ වෙන්නේ? මේ ශාන්තරම් කියලා මිනිහෙක් කතරගම යනවා දෙවියන්ට කියනවා. ඒක දෙවියන්ට කියන්න අපේ මේ රට රැක ගන්න කියලා. ඔව් ඒකයි අදහස ඒ කියන්නේ අන්තිමට කියන්නේ දෙවියන්ට කියන්න මගේ රට රැක ගන්න කියලා කියන්නේ ඉතින් කියලා කියන්නේ මේ ද්‍රවිඩ මනුස්සයෙක්ට කියන්නේ. ඉතින් ඒක මට මගේ සංගීතය සැපුවේ මේ සිහසක්ලා. ජයන්තරත්නායක මහත්තයානි කීප දෙනෙක් හිටියා ආනන්ද වීරසිංහම. ඒගොල්ලෝ මට කෝරස් කිව්වා. පස්සේ මම ඒගොල්ලන්ට කිව්වා ඕන්නම් අරගෙන ඕක කියන්න කියලා. ඉතින් වේදිකාවේ මම හිතන්නේ ඒගොල්ලෝ කියලා මිනිස්සු අහලා ඇති සින්දු. ඒක ජනප්‍රිය වුණා ඒ කාලයක. ඔව්. ඉතින් ඒ කාලීනයි ඒක. ඔව්. ඉතින් දැන් එහෙත් මම වේදිකාවෙත් ඒක කළා එහෙම තියෙනවා. ඔර ඔබේ බොහෝ ගීතවල කාලීන සිදුවීම් තියෙනවා. අර සමාජයේ ජීවත් වෙන එක එක චරිත ගැන සමාජයේ තියෙන එක එක සංසිද්ධි ගැන ඔබේ ගීතවල බොහෝ විට ලියවිලා තියෙනවා.
හොඳයි අදත් රසානන්දේ වැඩසටහනෙන් අපි බොහෝ දේවල් කතා කළා ගීතය ගැන ඒ වගේම මේ ගීත නිර්මාණය වුණු හැටි ඒ වගේම ගීතයට එහා ගිය කලාවේ තවත් බොහෝ තැන් ගැන අපි කතා බහ කළා අපි රසානන්දේ වැඩසටහනට ආරාධනා කළේ අපේ රටේ සුවිශේෂී නිර්මාණකරුවෙකුට බද්‍රජී මහින්ද ජයතිලක මහත්මයා අර වැඩසටහන ආරම්භයේදී ඔහු හඳුන්වා දුන්නා වගේ ඔහු කලාවේ අත නොගහපු තැනක් නැති තරම් කලාවේ හැම ඉසව්වක්ම බොහොම සියුම් විදිහට ස්පර්ශ කරලා ඒ හැම දෙයකින්ම අපේ නිර්මාණ වලට අපූර්ව දේවල් එකතු කරලා තියෙනවා ඒ දේවල් තවදුරටත් දීර්ඝ කාලයක් මේ විදිහටම කරගෙන යන්න ඔබේ රසිකයින්ට උසස් නිර්මාණ එකතු කරන්න දායාද කරන්න ඔබට ශක්තිය ධෛර්ය වාසනාව ලැබෙන්න කියලා අපි රසානන්දේ වැඩසටහනෙන් ප්‍රාර්ථනා කරනවා ඔබේ ඉදිරි වැඩ කටයුතු ඒ විදිහටම සාර්ථක වෙන්න කියලා ඔබට විශේෂ දෙයක් මතක් කරන්න තියෙනවා නම් ඔබේ රසිකයින්ට ඒකට අපි අවස්ථාව දෙනවා ඔව් මම මේ කවදත් ඒ කියන්නේ අමතක කළ නැහැ බොහෝ විට මම මගේ ගීත Facebook එකේ තියෙන්නේ මූණ පොතේ තියෙන්නේ මම නිකන් ගිටාර් එක ගහලා මගේ අලුත් සින්දු එකේ දාලා තියෙනවා සමහරවිට මම ගොඩක් දාන්නේ නැහැ මොකද හැමදාම දාන්නේ කොහොමද අයියෝ තව සින්දුවක් දාලා කියලා දැන් මම කලහතුරකින් තමයි ඒකට මොකක් හරි දාන්නේ ඉතින් එහෙම දැම්මම දවස්වල දැක් කරනකොට 500ක් විතර කට්ටිය බලලා ඒක කියන්නේ මොන හරි කියලා එවනවා ඉතින් සින්දුව රස වෙනද හැම කියලා ඒගොල්ලෝ දැනුවත් කරනවා මට ඉතින් කෙනෙක්ට ගිහලා බලන්න පුළුවන් මගේ YouTube එකේ සින්දු තියෙනවා මගේ මියුරු ගී වල සිංහල ජූක් බොක්ස් එකේ තියෙනවා ඔබතුමා ලංකාවේ නැති වුණත් ඔබේ ඒ නිර්මාණ කරපු ගීත රසිකයින් වෙනුවෙන් තිළිණ කරලා තියෙනවා දැන් අද වෙනකොට අන්තර්ජාලය කියන්නේ හැමෝම අතර බොහොම ජනප්‍රියයි ඒ නිසා ඔබේ ගීත අමතක වෙන එකක් නැහැ කියලා අපි විශ්වාස කරනවා අද රසානන්දේ වැඩසටහනෙන් අපි ආයෙමත් ඒ ගීත අපේ ඔබතුමාගේ රසිකයින් අතරට අරගෙන ගියා එහෙනම් ඉතාම ස්තුතියි ඒ කරාට හොඳයි අද දවසේ අපේ රසානන්දේ බොහොම රසවත් කරන්න මේ වෙනදට අපි නිර්මාණකරුවන් දෙදෙනෙකුට ආරාධනා කරනවා හැබැයි අද කිසිම අඩුවක් දැනුනේ නැහැ ඔබතුමාගේ ජීවිතයේ අත්දැකීම් එක්ක ඒ නිර්මාණ අත්දැකීම් එක්ක බොහොම රසවත් වුණා රසානන්දේ වැඩසටහන ඒ වගේම රසවින්දනයේට අපේ දැනුමට බොහෝ දේවල් අපි එකතු කරගත්තා අතීතයේ ගැන රසමතක බොහෝ දේවල් අපේ ජීවිතයට එකතු වුණා ඒ හැම දෙයකටම ඔබතුමාට ආයමත් බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා මම ප්‍රාර්ථනා කරනවා මේ වැඩසටහන දීර්ඝ කාලයක් ඉතා සාර්ථකව කෙරෙනවා කියලා හොඳයි අපි රසානන්දේ වැඩසටහනේ අවසන් ගීතයත් එක්ක එහෙනම් අද දවසේ සමුගෙන යමු මේ ගීතය ගැන කතා කරලා ගත වූ දිනේ ලතවල් සිතන්න එපා ගත වූ දිනේ ලතවල් සිතන්න එපා නැති වූ රුවන් සම්පත් සොයන්න එපා රැහි දුටු සිහිනේ නසන්න එපා අඳුරේ නිසයි දිලෙන්නේ තාරක ඊටස කියන තරංග රංග පෑ තරංග සාගරේ රුදුරු ගල් කුලේ වැදිලා බිඳී විසිරේ මුතුවන් සිනාවන් බිඳු වී පැතිරේ සරසා වෙරළ සුදු සේල සේවැතිරේ ඇගෙන බාධා තුළින් දකිමු සේ ආසහන් ලොවේ තවත් දවසක් උදා වෙනවා අපි ජීවත් වෙනකොට බොහෝ වෙලාවට බලාපොරොත්තු වෙන්නේ අපිට ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරන්නේ හොඳ දේවල්. අපි හොයාගෙන යන්නේත් හොඳ දේවල්. හැබැයි සමහර වෙලාවට අපි හොඳයි කියන දේවල් හොයාගෙන අපි යන්නේ අඳුරට. හැබැයි අපිට පුළුවන් නම් මිනිස්සු විදිහට නරක දේක වුණත් හොඳක් දකින්න අර කියන්නේ බාධාවල් තුලින් දකින්න අපි ඕ අර අඳුරු වලාවකම රිදි රේඛාවක් තියෙනවා කියනවනේ හැම අඳුරු වලාවකම රිදි රේඛාවක් තියෙනවා අන්ධකාරය නිසා තමයි අපිට තරු දිලිසෙනවා පේන්නේ අන්න ඒ වගේ ජීවිතේ නරකම අවස්ථාවක දුන්නත් අපිට දුක වැඩිපුර දැනෙන අවස්ථාවක උනත් ඒ දේ උනත් අපිට හොඳක් දකින්න පුළුවන් නම් පුංචි සතුටක් හොයාගන්න පුළුවන් නම් ඇත්තටම අපිට ජීවිතේ හරිම පහසුවේ ඉදිරියට අරගෙන යනවා අපි හැමෝම මුණ දෙන්න පැ ගොඩක් දේවල් ජීවිතේනේ මේ ගීතය නිර්මාණයේ උනේ කොහොමද කියලා කියන්න අපි කීතේ. ඔව්. ඒකත් එහෙමයි දැන් මම හිතුවා දැන් ඒ අපි මේ තැවෙන්නේ. ඒ කියන්නේ මේ ගත වෙච්ච දේවල් ගැන මිසු. අපි වෙච්ච දේවල් වෙලා ඉවරයි නේ. ඉතින් ඒව ආපු අදින්නත් බෑ. ඒව ගැන හිතලා වැඩකුත් නෑ. ඉස්සරහට යන්න ඕනේ. ඊට පස්සේ දැන් අර අපි රැල්ල ගත්තොත් රැල්ලේ ඇවිල්ලා බිඳින රැල්ල ඒ බාධාවක් නේ. ඊට පස්සේ ඒකෙන් මතුවෙනවා පොඩි ලස්සන නිකන් ලේස් එකක් වගේ. ඉතින් ඒකේ සුන්දරත්වයක් තියෙනවා. ඉතින් ඒක දකින්න පුළුවන් නම් අපිට ඒතර කුරුල්ලන්ගේ ගීත අහනකොට වැයෙන බෘංග නාදය, කුරුළු ගීත රාවය ලොවේ තවත් දවසක් උදා වෙනවා. නිකන් ඒක අපි නිකන් ඉස්සරහට යමක් හොඳ දෙයක් වෙනවා කියන සිතුවිල්ලක් ඇති කරගත්තාම අපි කියන්නේ පොසිටිව් තින්කින් කියලා. හෝප් ෆෝ ටුමොරෝ කියලා කියන්නේ ඒ වගේ අර ජීවත් වෙන්නේ අපි කොහොම හරි හැමෝම නේද? කොහොම හරි අපි මූණ දෙන්නත් ඕනේ. ඉතින් ඒක තමයි අපි අවිල්ලා ඉන්නේ එකටයි.
හොඳයි එහෙනම් ඔන්න අද දවසේ රසානන්දේ වැඩසටහන අවසන් කරන්න හොඳම ගීතයක් කියලා මම හිතනවා. ගත වූ දිනේ ලතවල් සිතන්න එපා. මොකද අලුත් දවසකට අලුත් ඉරක් පායනවා. නැති උරුවන් සම්පත් සොයන්න එපා. සොයන්න එපා. ගෙවුණු දේවල් වලට දුක් වෙලා කම්පා වෙලා වැඩක් නැහැ. ඉදිරියට එන්න තියෙන ජීවිතය ගැනයි අපි හිතන්නට ඕනේ. ඒ ජීවිතේයි අපි සතුටින් ගත කරන්න ඕනේ. එහෙනම් පන්හිදෙන් ගිලිහුණු පදවැලක රසහෘත සොයන රසානන්දේ වැඩසටහනින් මේ ගීතයත් එක්ක අද දවසට අපි සමු ගන්නවා. ඔබට සුවදායි රාත්‍රිය. ගත වූ දිනේ ලතැවුල් සිතන්න එපා. නැති ඌරුවන් සම්පත් සොයන්න එපා. රැයෙහි දුටු සිහිනේ නසන්න එපා. අඳුරේ නිසයි දිලෙන්නේ තරකා. කුරුළු ගීත රාවය වැයෙන බෘංගනා ඉරුගෙරන් සිනාවැදි කඳුළු පින්න යයි සිඳි ලොවේ තවත් දවසක් උදා වෙනවා. රංග පැතරංග සාගරේ උදුරු ගල් කුලේ වැදිලා බිඳී විසිරේ. මුතුවන් සිනාවන් බින්දු වී පැතිරේ. සරසාවෙරළ සුදු සේලසේ වැතිරේ. නැගෙන බාධා තුළින් දකිමු සේයාසහ ලොවේ තවත් දවසක් උදා වෙනවා. ඉරුගෙරන් සිනාවැදි කඳුළු පින්න යයි සිඳි ලොවේ තවත් දවසක් උදා වෙනවා. කුරුළු ගීත රාවය වැයෙන බෘංග නාදය ලොවේ තවත් දවසක් උදා වෙනවා. ඉරුගෙරන් සිනාවැදි කඳුළු පින්න යයි සිඳි ලොවේ තවත් දවසක් උදා වෙනවා.